ඇත්තටම අපි පක්ෂයක් හැටියට ඉන්න මතය තමයි අපි මේ සර්වපාක්ෂික රජයක් පිහිටවීම කියන කාරණේ සම්බන්ධයෙන් අපේ පක්ෂයේ පූර්ණ එකඟතාවය සහ සහයෝගය අපි පළ කරලා තියෙනවා. නමුත් මෙහිදී අපි ඉල්ලන එක ප්‍රධාන කාරණයක් තමයි හැකි ඉක්මනට ස්ථාවර රජයක් පවතින බවට මේ රටේ ජනතාවට විතරක් නෙමෙයි ජාත්‍යන්තරයටත් පෙන්눔 කරන්න. මොකද එය තමයි මේ අවස්ථාවේදී ආර්ථික ස්ථාවරත්වයට අවශ්‍ය ප්‍රධානම සාධකයක් වන්නේ දේශපාලන ස්ථාවරත්වයක් රටේ ඇති බව පෙන්වා සිටීම. මොකද එහෙම නොවුනොත් මං හිතන්නේ රටේ දේශපාලන ස්ථාවරයක් නැති තත්වයක් පෙන්눔 කරොත් එය ජාත්‍යන්තරවත් අපිට එන විදේශ ආයෝජන එන්න තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඒ වගේම අපේ රට සමග කිසියම් හෝ ගනුදෙනුවකට ලෑස්ති වෙලා ඉන්න විදේශීය රාජ්‍යයන් වෙත එහෙම නැත්නම් IMF ලෝක බැංකුව වගේ සංවිධාන ඒ සියල්ල බලන එක් ප්‍රධාන කාරණයක් තමයි ඔවුන් සාකච්ඡා කරන රජයට දේශපාලන ස්ථාවරත්වයක් තිබෙනවාද කියන එක. ඉතින් මේ අවස්ථාවේදී මේ දේශපාලන ස්ථාවරය පෙන්වීම සඳහා අවශ්‍ය කරුණු ගන්න අවශ්‍ය කාරණා ඉෂ්ට කරන්න කියන ඉල්ලීම තමයි අපි කරේ. ඒ එහි එක් කොටසක් වෙන්නේ අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය පත්කර රටේ පාලනය ස්ථාවර කිරීම. එතනින් එහාට වෙනත් දෙයක් නැහැ. මේකට විවිධ අර්ථකථන දෙන්න විවිධ පුද්ගලයන් උත්සාහ දරුවට ඒ අපේ ඉල්ලීම පාදක වෙලා තියෙන්නේ ඔය කියන කාරණේ මත. දැන් ඒකෙදී ඔබතුමාලා දැන් කලින් සිවුරු ආණ්ඩුවේදී වෙච්ච අමාත්‍ය දූර ප්‍රමාණයම බලාපොරොත්තු වෙනවද? කියන්නේ කලින් ආණ්ඩුවේ ජනාධිපතිතුමාගේ කාලයේ තිබිච්ච විදියටම බලාපොරොත්තු වෙනවද? දැන් යම්කිසි ගැටුමක් තියෙනවද? නැහැ කිසිම ජනාධිපතිවරයා වැඩි മന്ത്രി දූර ප්‍රමාණයක් එතුමාගේ හිතවතුන්ට හෝ එතුමාගේ පාර්ශ්වයට ඉල්ලලා තියෙනවද? මොකද්ද තත්ත්වය? නැහැ එහෙම කිසිදු ගැටුමක් නැහැ. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හැටියට එතුමාට ඇති බලය සම්බන්ධයෙන් අපි කිසිදු මැදිහත්වීමක් කළත් නැහැ. අපි පක්ෂයක් හැටියට ඉල්ලීමක් කරලා තියෙනවා විතරයි. දැන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මොන වගේ ප්‍රතිචාරයක්ද දැක්වුවේ? නැහැ එතුමා බොහොම සුභවාදී ප්‍රතිචාරයක් දැක්වුවා. එතුමාත් කියන්නේ එතුමාගේ අදහස එතුමා ප්‍රකාශ කර සිටින්නේ සර්වපාක්ෂික රජයක් සම්බන්ධයෙන් තවමත් එතුමා සාකච්ඡා ඉදිරියට ගෙනියනවා. ඒ සාර්ථක වුවොත් ඒ සම්බන්ධයෙන් එතුමා බොහොම සන්තෝසයි කියන එක. ඉතින් ඒ සම්බන්ධයෙන් අපිත් එතුමාට අපේ ආශිර්වාදයක් අපේ සම්පූර්ණ සහයෝගයත් අපි පළ කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි අතර කිසිදු ගැටලුවක් නැහැ. හැබැයි විපක්ෂය සමග ජන බල වේගය ඇතුළු අනිත් පාර්ශ්වයන් මේකට එකඟතාවයක් නැහැ නේද? ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තමයි තීරණය කළ යුත්තේ. එතුමා ඒ සම්බන්ධයෙන් තීරණය කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් එතුමාට අනිකුත් පක්ෂයන්හි සහයෝගය ලබා ගත හැකිද නොහැකිද කියන එක එතුමා ඒ තීරණය ගත්තට පස්සේ එතුමා අවශ්‍ය පියවර ගනී. දැන් ඔබතුමාලා කියන විදියට යම් ස්ථාවර කාලයක් තුල මෙලින් මේක කළ යුතු කරන්න ඕන කියලා කියන්නේ දේශපාලන වශයෙන් ස්ථාවරභාවය ඇති කරන්න. එතකොට ඔබතුමා යෝජනා කරාද මෙන්න මේ කාලේ අපි දෙන්නම් එහෙම නැත්නම් මේ කාලය ඇතුළත මෙන්න නෑ එහෙම යෝජනා කිරීමක් අපි කරේ නෑ. ඒක සාධාරණ නැහැ. අපි එතුමාගේ ඉල්ලා සිටියේ කල්යවණේක හොඳ නෑ රටේ දේශපාලන ස්ථාවරභාවයේ ඉක්මනටම අපි පෙන්විය යුතුයි කියන ඉල්ලීම කරා. එහෙම නැතුව අපි එතුමාට කාල සීමා නිර්ණය කිරීමක් කරේ නෑ. එහෙම අසාධාරණ තැනකට අපේ පක්ෂය තල්ලු වෙන්නෙත් නෑ. සර්වපාක්ෂික ආණ්ඩුව හදනවද නැද්ද කියලා මේ අවසන් තීන්දුව ගන්න තව කොච්චර කාලයක් ගන්න ඕන කියලාද පක්ෂයක් විදියට ඔබතුමාලා හිතන්නේ? නෑ ඒක ජනාධිපතිවරයා විසින් තීරණය කළ යුතු දෙයක්. නෑ අපේ පක්ෂයේ මතය තමයි අපි කියන්නේ පුළුවන් තරම් ඉක්මනට කරන්න කියන එක. ඉතින් ඒක හැබැයි අපි කියන කාල සීමා නෙමෙයි. ඒක ජනාධිපතිවරයාගේ සාකච්ඡා සහ එතුමා කරන වැඩපිළිවෙල අනුව තීරණය විය යුතු දෙයක්. දැන් ජනාධිපතිවරයා මෙන්න මේ മന്ത്രി දූර මෙන්න මේ අමාත්‍ය දූර ප්‍රමාණය ලබා දෙනවා මේ පක්ෂයට පොදු ජන පෙරමුණට ලබා දෙනවා කියලා තීන්දු කරොත් එහෙම ඒවට മന്ത്രിවරු තෝරාපත් කරන්නේ ඔබතුමාලා පක්ෂයක් විදියට කියනවාද මෙන්න මේ අයට මේක ලබා දිය යුතු නැත්නම් හිටපු අයට මෙන්න මේ අනුතුරු ලබා දිය යුතු? ඒක පක්ෂයේ අභ්‍යන්තර දෙයක්. ඉතින් ඒක ඒ අවස්ථාව අනුව තීරණය කළ යුතු දෙයක්. හිටපු එමතිවරුන්ට නැවත එමති දූර ලබා දෙනවද? ඔබතුමාලා අපි කියන්නේ අසාර්ථක වුණා කියලා යම් යම් ජනතාව චෝදනා කරනවා ඒ අයට නැවත ලබා දෙනවද? නෑ ඔබ ওই කියන කාරණේ නම් අසාර්ථක වුණා කියන කාරණේ ගැන මම දැනුවත් නෑ. ඔව් ජනතාව නෑ විපක්ෂයක් හැමතිස්සෙම කියන්නේ අසාර්ථකයි කියලානේ. කවදාවත් සාර්ථකයි කියන
ආණ්ඩුපක්ෂ සාර්ථකයි කියන විපක්ෂයක් මම නම් ලංකාවේ කවදාවත් දැකලා නැහැ. ඉතින් ඒකින්ද විපක්ෂය කියන කාරණා සම්බන්ධයෙන් නම් අපි සැලකිල්ලට ගන්නේ නැහැ. නමුත් අපි රජයක් හැටියට විතරක් නේ පක්ෂයක් හැටියට අපේ පක්ෂය අපි විශ්වාස කරන හැකියාව තියෙන ශක්තිමත් ඒ කාර්ය කිරීමට හැකි මන්ත්‍රීවරුන් ඒ තනතුරු ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අරගලේ පටන් ගන්න කලින් තිබුණු තත්ත්වෙම නැවත දකින්න ලැබෙයි කියලා නේ මුතුමන් කියන්නේ ඒ පරණ මෝරු ටික නෑ එහෙම නෙමෙයි මං කියන්නේ. මං කියන්නේ අරගලේ පටන් ගන්න කලින් තිබිච්ච තත්ත්වේ නෑනේ. අරගලයට කලින් අසාර්ථක වෙච්ච ওই කියන දැන් අපේ අරගලයට කලින් ලංකාවේ මුලින්ම ඇති වෙච්ච ප්‍රශ්නය තමයි ඉන්ධන පෝලිං ඇතිවීම. නමුත් ඒ සම්බන්ධයෙන් වගකීවුතු පුද්ගලයා මේ වෙනකොට අමාත්‍ය මණ්ඩලෙත් නෑ අපි සමගත් නෑ. ඉතින් අර අරගලයට මුල් වෙච්ච ඒ ප්‍රශ්න ඇති කරපු හුඟ දෙනෙක් මේ වන විට අපිත් සමග නෑ. ඒකින්ද ඒ ප්‍රශ්නේ ඇති වෙන එකක් නෑ. දැන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ලංකාවට එනවා කියලා පහුගිය දවස්වල ප්‍රකාශ වුණා. නමුත් තවමත් නෑ. මොකද්ද තත්ත්වය? නෑ ඊටාම මෑත කාලෙදි එතුමා ලංකාවට පැමිණේ. हिटपु जनाधिपतिवरे क्राटक इनकोट इतुमा लंकावें गीयतात्ते अभी हम दान्वाने इतुमा सुंदर परिसरे अट्टते नेमे लंकावें गीये इतुमा नवते इनवाना इतुमाटे अवश्य आरक्षावसाह जनाधिपति हिटपु जनाधिपतिवरे सुदुसु पहासुकं सप्यान्नोने मंगिताने अवश्य कट्टियोतु दं पिलियल कल्लतियनो इताम නුදුරු දිනකදී එතුමා ලංකාවට එයි කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නවතාවක් ඉන්ධන පෝලිං ඇති වෙලා තියෙනවා. අපි දකිනවා අමාත්‍යවරයා කොමන ප්‍රකාශ කළා ඉන්ධන බිරෝහල් ළඟට ගියාම දිගු පෝලිං දකින්න ලැබෙනවා. මොකද්ද මේ ඇති වෙලා තියෙන පක්ෂයක් විදිහට සොයා බැලීමක් කරාද? නෑ අපි පක්ෂයක් හැටියට සොයා බැලීමක් කරා. එතන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අපි හැමෝම දන්නවා මේ ඇති වෙලා තියෙන ආර්ථික ප්‍රශ්නේ. ඒ ආර්ථික ප්‍රශ්නේ එක හේතුවක්. ඊට අමතරව මං හිතන්නේ මේ වෙනකොට පහුගිය කාලේ කරපු වරදක් නිවැරදි කිරීමක් කරමින් තිබෙනවා වත්මන් ඇමතිවරයා. ඒක තමයි තෙල් පිරිපහදුව වසා දැමීමේ වරද නිවැරදි කරමින් සිටිනවා. එතකොට ඒ අනුව දින කීපයක යම්කිසි ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වෙයි. නමුත් ඉන් ඉදිරියට නැවතත් යථා පරිදි ඒ සියලු මං හිතන්නේ ඉන්ධන වර්ග ලබා දීම මං හිතන්නේ දැන් මේ වෙනකොට ඒ තත්ත්වය නිසි ආකාරයට පත් වෙමින් පවතින. නෑ අපි දේශපාලන පක්ෂයක්. අපි දිගින් දිගටම අපේ පක්ෂයේ නායකයින් වරින් වර කැඳවලා අවශ්‍ය උපදෙස් දෙනවා. ඒ වගේම ඔවුන්ගේ අදහස් විමසනවා. ඒ ආකාරයෙන් මේ දිනවලත් අපි අපේ සියලුම දිස්ත්‍රික් නායකයින් කැඳවලා තියෙනවා. දිස්ත්‍රික් බල මණ්ඩල කැඳවලා තියෙනවා. ඒ අවශ්‍ය කටයුතු අපි කරනවා. දේශපාලන පක්ෂයක් හැටියට මං හිතන්නේ මේ ලංකාවේ දැනටත් ඉතාම ශක්තිමත් දේශපාලන ගමනක් යන පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියලා ඉතාම නිහතමානීව කියන්න පුළුවන්. දැන් අද සවස ජනාධිපතිවරයාත් හමු වෙන්න නියමිතව තිබෙනවා නේද මේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු. ඔබතුමාලේකට සූදානම්ද මොනවා හරි සාකච්ඡා වෙලා තියෙනවද මොනවා හරි මොන කාරණා ගැනද ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු? නෑ ඒ සාමාන්‍යයෙන් හැම පාර්ලිමේන්තු සතියකම යන සාමාන්‍ය රැස්වීමක්. එහෙම විශේෂිත රැස්වීමක් නෙමෙයි. අයවැය මම දන්න තරමින් මම වැරදි වෙන්න පුළුවන් වැරදි නම් මේ මං හිතන්නේ මා නිවැරදි විය යුතුයි. නමුත් මං දන්න තරමින් නම් පසුගිය අයවැය අපි හිටපු මුදල් ඇමතිවරයා ඉදිරිපත් කරේ ලංකාවේ මහා සංවර්ධන අයවැයක්. ඉතින් නමුත් මේ අවස්ථාවේදී විශාල සංවර්ධන කටයුතු වලට වඩා වෙනස් තත්ත්වයකට රට යොමු විය යුතුයි කියන මතයේ ඉන්නවා රජය. ඉතින් ඒ අනුව ඒ තිබිච්ච අයවැයෙන් පොඩි වෙනස් වීමකට යොමු වෙනවා කියන එක තමයි අපේ අදහස. ඉතින් ඒ මේ ඇති වෙලා තියෙන ආර්ථික තත්ත්වයට යටතේ
ඒ කාරණා අනුව කටයුතු සිද්ධ වෙයි. වෙනස්කමක් කිව්වේ ජනතාවට ලොකු බරක් දරන්න සිද්ධ වෙයිද? උදාහරණයක් විදිහට බදු වැඩි වෙයිද? ඒක ඉතින් අයබෑ කියන එක රහසක් නේ. ඒක අපි කලින් කියන්න දන්නේ නැහැ. කිව්වා ජනාධිපතිවරයා විදිහට යම් යම් මුදල් අමාත්‍යවරු විදිහට යම් යම් තීන්දුව ගනිද්දී අපිවත් දැනුවත් කරන්න පක්ෂය අපි දෙනවා. මුදල් සාකච්ඡා කළා තමයි මෙයා තීන්දුව ගන්නවා කියලා ඔබතුමාලා පහුගිය මාධ්‍යවලදී කිව්වා අපිට මතකයි මේ. නෑ ඒ කිව්වේ විශේෂ විශේෂිත වූ කාරණා සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරා राज्य व्यवसायान्वल कलमनाकर्णे व्यूहात्मक वेनस्कम सिद्धुकन्वानां अनिवार्येन्म ये संबंधे अपीव धनुवत्करान्न ये समगम सील वृत्तीय समिति धनुवत्करान्न कियला ये संबंधे हेतु एकंगुना एवगेम एक प्रधान कारण संबंधेन एवगे दयाकरान्न यां किसी एकदाव्या कहती हुना नमुत मे अवस्थावेदि मे करान्ने अपिदं इन्ने अगोस्तु मासे अग एतकोट सेप्टेंबर अक्टोबर नवंबर वल ईलंग आवृद्धे आयवे एनवा මේ මාස 3ක කාලයක් සඳහා අතුරු අයවැයක් හැටියට තමයි ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒක මේ තීරණාත්මක මාස 3ක් වෙන්න පුළුවන්. මේ තීරණාත්මක මාස 3ේ ජනතාවට යම් සහනයක් ලැබෙන්නේ නැහැ කියලා ඔබතුමා කියන්නේ. මගේ පුද්ගලික විශ්වාසය නම් මේ සහන දෙන්න පුළුවන් කාලෙක නෙමෙයි රටේ ආර්ථිකය තියා ලෝකාර්ථිකේවත් තියෙන්නේ. මේ මේ අපිට අපි වැටිච්ච වගේ තැනකටත් එහා තැනකට ගිය රටවල් මං හිතන්නේ මේ වෙනකොට 30 ගණක් ජාත්‍යන්තර මූල්‍ය අර මුදල වෙත ඉල්ලීම් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ලෝකයේ රටවල් ඉතා විශාල ගණනක් දැඩි ආර්ථික අපහසුතාවයක ඉන්නවා. ඉතින් මේ 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 වැනි කාල සීමාවකදී ඉතා විශාල සහන ලබා දිය හැකි කාල සීමාවක් නෙමෙයි. ඉතින් අපි බලමු ඒක හෙට දිනේ අතිගරු ජනාධිපතිවරයා මුදල් ඇමතුමා හැටියට ආයවැය අන්තරායවේ ඉදිරිපත් කරාම කොයි ආකාරයේ සහන ලබා දෙයිද කියන එක අපි බලමු. News reporter Varanen Tora Apakshapati Vartakaranaya.